බෝ ජීවිතේ සහ පාඩම් පොතයා කරන පන්තියක් න ඇති අමුතු විස්කෝලේ යින් ටෙලිවිෂන් ඉස්කෝලේ අද ටෙල්විෂන් ස්කෝල පාඩම ගැකන්ට කලින් මාකැමති අද පාඩමට සභාගෙන පිරිස සඳුන්වාදන්ට අපේ ආරධදෙන අද ටෙල්විිෂන් ස්කෝලට සහභග වෙනවා වැලි පිල්ලේ වැලිබිරු සේනමහත්නයයිබෝල්න් ඒවගේ ම රාද අද ෙි ිෂ ස්කෝලට සහභාගෙන මෝකලදනය පිමරහමහත්තය අයිබෝ ඉට අප රද ද ෙලිසි ස්කෝල්ට සභාගෙන පදු ගදන හටු හත්මයිව ඒවගේ අප ආාද නද ටෙලිෂන් ස්කෝල්ට සහභාගෙන සපත්් අයිකාවක් කොට අහස්සේ කටකලු මැනිකේ මහත්පියය අයිබෝවන් ගස්පේ නාගමපිලා මහත්මත් සහභාගෙනවා අයිබවන් ඒවගේ අප අද ටෙලිසි ස්කෝල්ට ආරාධනනා කලා උඩ ගලදිනේ ලේමාපිලා මහත්මයට කු හැබෑට ේමපි මතය මේ ඉන්නේ අයිවඩ බලන්නක මේ සම්පදදායක එකතැනක ති ගණඩ බැරේතිකෝම මේ පලාපත්තුවල පලාපුළලග මත්ය අර අයිවඩ අද කතා කරන්න කවරු ගැනද කියලා පැහැදිලිනේ කතා කරට ඇල්ල ඉන්න කවද කිය අපි දැන් හඳුනා ගැන අපි රාධනා කළා පරිසරවේදී පවුලකට කවද්ද මේ පවුල. හ ක්‍රම සි හත්න මතුුව හඳන්වාදට න ෙි ස ස්කෝල ප්‍රධාන ගරුතුමෙක්කඇතුම රගහ ජී විශේෂ තිස් පහ හඳන්වාදන්ට ක ච් විද්‍යා න පරේෂක ැට කරමසිගම හත් න් ද ගන පිළිගන්නවා. ඇතුමගේ ආදරණිය බිරින්ද. ඒ ද ෙලි ක ල්ට හගගේන නැතු කමසි මහ ව රන පිගන්නවා ඇතුමිය තුරගහ උබජයේ පරේෂිකාක් හැට හඳුන්වාදෙන්ට පුළුවන් රගහ බයේී විශේෂ හතක් හඳුන්වාදට දායක වෙච ප රේෂකක් හට හඳුන්වාදට පුලුවන් අධ්‍යාපනය ළම අධ්‍යාපනය අනක ජය විද්‍යා පිළිබඳ පරේෂිකාක් කැට හඳුවාදට පුළුවන්. මේ පරිසර හිතකාමී ආදරනී අම්ම ඉතාත්තයි තමගේ ආදනය පුතුන් දෙන අද ටෙලිෂ කෝල් එකකග ල්ලයිනවා. අමත මෙන්ඩිස් වි්‍රමසිංහ පුතා අයිබෝවන් මේ පුතුන් දෙදනගේ විශේෂත්්‍යයක් තිේ නවා විශේෂත්්‍යය මොකද කියම පසුව කියන්නම් ගන මෙන්න්ඩිස් වික්‍රමසිංහ පුතා අයිබෝන් සපය දෙන්නෙකුත් අතතිතියාගෙන ඉන්නේද අමතපුතාගේ අත ඉන්න කවුද නාගමා පිළ අනේද? ගන පුතාගේ අතේ ඉන්න කවුද? කටකල්ුව බයනෑනේද ඇ? ඉති සර්පයන්ට බයයින අපි බයන පොඩිකාලි නම් මේ සත්තුත් එක්කෙන්නේද අපි බයනෑ බයන්නේ හේතුවකොත් නෑම සර්පයන්ට පොඩිකාලින්ඳල සර්පයොත්තකින් න්නේෑ අපි සෑහන කාලිතල සර්පයොක්ක තමයින් එවනටම් බයිනි ඒ බය හිතෙන් එන දෙයක් හි ඇත්තට අපි මේ සර්පය බැලුවොත් මේ බණ මගේකා ඉන්න නාගම අපිලා චුට්ටක්කත් කරදරයක් නෑ අපි සතෙකුට කරදරය නොකර හිටියොත් තමයි සර්පයත් අපිට ඒසතත් අපිට කරදරයන් නොකළ එයාගේ පාඩුව ඉන්න අපි කරදරයක් කලොත්තම පටරදර අපිට කරදර ගන්නේ නැත්තන් එයාගේ පාඩුවේ එය ඉන්න මෙයා ගෑන සතෙක් මෙ අන්දුර්ගන්න ලේශීම් ක්‍රමයත් තමයි මේයාගේ ඔල්ලෝ ගවීන මේ කලුපාඩේ ඉරි දෙක. අනිත්්‍යක තමයි මෙයාට කටකලුව කියන්නේ මගේ කට ඇතුළ කළුහිද ැටකලු වැනික ගනත් අපට කතා කරට බහෝදේවල්තිවා. එවගේ අද ටිලිෂ ස්කෝල්ට අපේ ආරාධනය සහභාගෙනවා ජාතික සත්තුූ්‍යයානේ සත්තු භාරකරු කැටි ක්‍රියා කරන නුවන් කොළඹගේ හත්නය අයිෝන් අතේන කවද ඇටල්ලේ ඇහැටුල්ල මහත්තේ නේද ඇ නිතර දකිින්ට ලැබේ නොමයාවනේ ගස්සත්තර දකින්න පුළුවන් බගලෝ දකින පුලසල්ප. ේ රද ද ටිස ස්කොල්ට සහාගෙන ප්‍රම සිරිිරිස් මහත්ම අයිබෝයියිෝ ද තේ ර්පෙක්න මේ අත ලොකුනනේ අඩි ගියක් වෙදර අඩි පහලක්කෙතර මේ විස තියනවාද විසන තිර විස සතෙක් නවේ නේ මේකොල ොදුර අඩපන කරගන්නේ වෙලල කටිින් අල්ල ඉටවස්සේ වෙලල තමයි ගොදුර අඩපන වුණ තමයි ඇත්තැල්ලා අයි ගිලින්න ඔලුුවේද. ොක්ර් ගොදුරු ගන්නේ ඔළුවේද සමහර සර්පයඉන්නවා ගොදුර ලොකන් විශාල වුණොත් ගොදුර එලියට දාන්න ඒකයි ඔළුවේෙන් දන් ගන්නේ අපේ ගැනත් කතා කරමු ප්‍රේම සිරිපිරිස් මහතයා ජාතිකත්වෝ ්‍යානය සත්ව භාරුව හැටට හඳුන්වාදන්න පුුවන් අත් අප ආරදධන ටෙලිසි ස්කෝල්ට සබාගෙන් අප ප්‍රක ජවිද්‍ය ගරතුවා ඇෙ නායක මත්ම අයිබෝන් කවුද ඇතියින් මෙයා වැල්ලි පිම්බුර ඉරන්ගේම ප්‍රබේධයක්ත් තමයි ොඩක් වවර කලා ෙතමයි දකිින් ලබෙන වැල අස්ස මයි ඩක් කියෙලවට ඉන්න එකයි වැැල්ිපි මුර කියලා කියනු තරි අහිසක සතක් ඉතාමත් මහිසයි. බොහ මහිංසකෙක් විසනැති සර්පෙක් හැබැයි උග්‍ර විසතියන සර්පෙක් තට ක ලලාින් බලගට පුලන් ටෙල්සින්ංස් කෝට ඉල්ල ඉන්න මහරුුණන් සර්පයෝ දකින්ට බයයි. භීතිකාවක් තියෙනවානේ ඇහුවත් බයහිතනෝ දැක්කත් බහිතනවා. ඒගින් අප ඉල්ලා හිටනවා බලාහිට මේ එකක ජීවිතයට වටින පාඩමක් කොතනක දි හරි ප්‍රෝජනෝත්වෙන්ට පුළුවන්ඉ වගේ පරිසරයේ සොබ දහම ගැන ැනගන්ට මේ සරපයෝ දකිින්ට අපි පුරදුුවෙන්ට ඕන මේයක ජීවත්තයෙන්ට අපි පුරදුුවෙන්ටනේ හිද සමහරුන්ට පිළිකල් සමහරුන්ට අප්‍රියයි නමුත් බලාඉන්න ටන ඉග ගට බොහ දේවල්තියනවා ති ජනාාක මත්තේ හසන්දමත්තය ම පෝඩක් පාඩමට ප්‍රවිශ්ටයක් විදිහයට කතා කරන්න බලාපපුොත්තු වෙනවා මෙහ. අප මේ සත්ව විධත්වය පිළිබඳව. දැම් මේ මගේ අතේ ඉන්නෙත් වැලිපඹර කියන සතා නැතං මේ සර්පකාන්රේට අයිති. මෙතනත් දෙක්කෙනකන්න ඔබට පේනෝ ඇති යවිල්ල පලාපොළඟ මේයාගොඩක්ක ලබට ගස්සුල අතුවල තමයි ඉන්න එකන්ද තමයි ඒ පාටිම පේන්නේ. ඉතින් දැන් ඔබ දන්න ඇති සත්වයෝ ගත්තහම කොටස් දෙහකට බෙදනම ඉස්සර වෙලාම ඒ බෙදුනු ලබන්නේ, කොඳු ඇට පෙලක් තියෙන සත්තු සහ කොඳු වැට පෙලක් නැති සත්තුවී කියලා. කොඳු වැට පෙලක් නැති සත්තුන්ට අපි කියෙන අපෘෂ්ට වන්සීන් කියලා දැන් පාසල් අධ්‍යාපනයයේදි ඔබේගෙන ගැන අපපුෘෂ්ට වන්සීන්. එතකොට නිඩාරියා පලැටිහෙල්මින්තේ සීට පස්සේ නෙමටෝඩා ඇනලීඩා මොලුස්කා ආත්‍රපෝඩ එකයින්ඩර්මේට වගේ ගෝත්‍රවලට අයිතිය ඉන්න ඇගුලන්ට ඇගේ කොඳු වැට පෙක් නෑගුල අපි හඳු නේ අපපුෘෂ්ට වන්සන් කියලා ඊට පස්සේ කෝඩේටා කියන සත්ව වංශය ගත්තෝ තේකෙ ගොඩක්ැ ඉන්නවා කොඳු වැටපෙලක් තියෙනයි. අන්න ඒ අයට කියනවා පෘෂ්ටවන්සිීන් කියලා. ඒ කොඳු වැටපෙලක් තියෙන සතුන් ආය වර්ග කරන්න පුළුවන් මත්සයින් උබේජීවීන් උරඟයින්, පක්ෂීන් ශීරපායින් කියලා. දැතුර ඒ පරිනාමික අනුපිළිවෙලේ මත්සයින් ඇතිවෙලා ඊට පස්ෙ කාලෙක උබේජීවීන් ඇති වෙලා එගුල්ලගෙන් උරගෝ සම්භාවය වෙලා රගයන්ගෙන් පස්සේ පක්ෂීන් සහ ශීරපායින් සම්භවය වෙන දැ අපි ශීරපායින් එතුට මේ අයගත්තොත් උරගේෙව නැත්තන් රෙප්ටිලියයා කියලා කියන්නේ උරඟයින්ගත් ඔබ දැකල ඇති මේ ප්‍රධාන වශයෙන් වෙනස්කම් තියෙන දෙගොල්ලක් ඉන්න එකත්තමයි සමහර උරගයින්ට පාද තියෙනවා සමහර උරගින්න්ට පාදනෑ ද අපි ගෙදර පරිසරයෙන් ගත්තොත් හෝනඉන්න උට පාද තියෙනන ඌරගෙක් ඊට පස්සේ කටුස්ස ඉන්න ෙවත්ති ඊට පස්සේ තලගොයා ඉන්නවා එතුට කබර ගොයා ඉන්නවා ඊට පස්සෙ හිඹුල ඉන්නවා ඒගොල්ොක්කොටම පාද තියෙනවානේ එතර ඒගොල්ලොත් උරගයෝ ඊට පස්සේ ආපහොඉන්න ඉබ්ාහ කැස් බෑවා ඒ ගොල්ලොත් උරගයෝ ඊළඟට මේ සර්පයෝ කියලා කියන්නේ තුරගයෝ එතකොට ඒගොල්න්ග තියෙන විශේෂක්වය තමයි මේ පරිනාමේදී සර්පයෝ කියන උරඟයින්ගේ මේ පාධතිපිච්චේවා පරිනාමිකව ශීන වෙලා ගිහින් තියෙනවා හැබැයි අපිහිතනවා මේ පාද නැතිහින්ද මේ ගොල්ලන්ගේ කොඳු වැට පෙලක් නැතු ඇති කියලලා නමුත් මේ ගොල්ලන්නට ොඳ වැට පෙලක් තියෙනවා. ඒ කොඳු වැටෙල යගොලන්ට චලනය සඳහා යොදා ගැන්ඩත් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා දැ මේ සර්පයෝ පිළිබඳව තිය අදහසත්තමයි ගොඩක්කයට සර්පයන් පිළිබඳව තියෙනවා එකක් බයක් තියෙනවා අනිත්ක යම්කිසි ආකාරයක පිළි කුලක් යෙනවා. බය ඇතිවඩ ප්‍රධාන හේතුව තමයි මේ සියලුම සර්පය මාරාන්තික විෂයි ඕනම සර්පයක්ම විෂ ඇති අපිට ව දෂ්ට කරයි එහෙම දෂ්ටකොලො අපිට මරණය හානියක් සිද්ධවේ ඒ වගේ අදහසත් තියෙනවා. එහෙම හැම්ම සර්පයෙක්ම විස සහිත නෑ. ඉලඟට අනිතක තමයි මේ සර්පයක් දැක්කහම අපිට හිතෙන අර මත් සයෝ ගත්තොත් මත්සයගේ හම සෙවලමයස්වභාවයක් තියෙනවානි නිකන් සෙවල වගේ ගෑවිෙනවා කියලා නමුත් උරගයින්ගේ නැතම් මේ සර්පයෝකින උරගයින්ගේ සම එහෙම ස්වභාවයක් නෑ. මෙයාලා මෙහෙම ඇල්ලුුවයි කියලාතේ මෙහෙම මුකුත් ගෑවෙන්න ගොලො ඉතාමත්ම පිරිසිදයි මේ මේ බාන ගොඩාක් පිරිසිදු ශරීරයක්තම මේ කොළන්ග තියෙන්නේ. ඉතිං ඒක නිසා එහෙම මේ අපිරිසිදු ස්වභාව මේ කොළන්ගේ දකිින් ලැබෙන්න්න දැම් මෙහෙම ඇල්ුවා කියලා අපේ මුකුත් ඇැගේ මෙහෙම ගෑවින්න මොකක්වත් නෑ ඉතින් ඒක නිසා එහෙම අප පිරිසිදු බවක් කින්න ලබෙන් නෑ බහෝම පිසිුවට මෙය ඉන්නවා. එතකොට හැම ඇ කෙනෙක්ම වර්ගය වෙන්නෙත් නෑ ඉතාම කිසිම විසක් නැති අහිංසක සත්තුත් තින්වා සමහර වෙලාවට අපේ වැරදි අවබෝධය නිසා මේ වගේ අහිංසක සත්තුව අපිට අහිමි වෙලා යන්න පුළුවන්. මේ ලෝකේ වසර බිලියන තුනයිදසම පහකට පමණ පෙර ජීවීන්ගේ සම්භවය සිද්ධ වෙලා. වසර බිලියන ගානකට මිලිය නොලින් ගත්තු තුන්දහස් පන්සියකට පමණ පෙර තමයි මේ ජීවීන් පෘතුවිය සම්භවය වෙන්නේ ඒම සම්භවය වෙලා හම පරිනාමය වෙලා වෙලා ඇවිත් ඉතාම පස්සේ කාලෙක තමයි මිනිසා කියන සත්වයා මේ මිහිතලය තුළ ඇතිවෙන්නේ එතුොට මිනිසාට වඩා ගොඩා කාලෙකට පෙර මිහිතලයේ සම්භවය වෙච්චය තමයි මේ සර්පයෝ කියලා කියන්නේ එකන මිනිසා නැතුව ගොඩ කාලයක් අවුරුදු මිියන ගානක් මේ ර්පයෝ ජීවත් වෙලා තියෙනවා. මිනිසා කියන සත්වයා මේලුවෝකෙටාවට පස්සේ තමයි මේ සියලුම අනෙකුත් සත්වයන්ට ගොඩාක් තර්ජනයක් ඇති කරලා තියන්නේ ඒගන්නේ ඒ අනිත් සියලුම පරිසර පද්ධතිවල ඉන්න සියලුම සත්වයෙන්ට මනිසාගෙන් ලොකු තර්ජනයක් එල්ලවෙනවා ඒ තර්ජනය හේතු කොටගෙන ඒ ගොල්ලන්ට ජීවත්වෙන්න්න තියෙන අයිතිවාසිකම නැතිවෙලා ගිහින් තියෙනවා ඒ නිසා ඔබ තේරුම් ගන්්ඩ අපිට ජීවත්තෙන්ට අයිතිත් තියෙන අවගේ මේ මිහිතලය තුළ මේ හැම එක්කෙනටම ජීවත්වීමට පරම අයිතියක් තියෙනවා. එසා අපි කාටවත් අයිතියක් නෑ ඒගොලඟි ජීවිතය උදුරාගණ්ඩ ඒ ගොලන්ටත් මේ පෘතුවයේ මුල්ල අයිතිකාරය ගොල අපිටත් කලින් මේ පෘතුවයේ සභාවය විච්ච අය. එති එක නිසා හැම සත්වයකුටම මේ මිහිතලේ අයිති මිනිසාට විතරක් නෙමේ එසා ඒගොල්ලටත් නිදහසේ ජීවත්යෙන්ට අවස්ථාව තියනවා තෙ මත වැලිපු ්‍රවාත මට පොඩ්ක් දෙදඩුගලන්න ැ විසක්නෑන න තිසමතය දැම්මයින්නේ පොඩි පිබුරෙක්නේ වැලි පිබුරක්නේ හැබයිති දවන්ත පිබුරයින් වනේ ඌූරෙක් ුවයක් ගිලිට උනත් ොුවන් ාතින දන කොඩ ගත්තුත් පියත්මේමගේ අයි තමන සර්පකුලේට තමයි යිති වන්න. ඕ දැන්ත සත්ව බල්පුහ යින්න යෝකෙක යසාගේට ගිසිකර යන්නතු. ඇ? ඒෝක ඉන්න මුත්රදරයන්න. කොමට ඕන සර්පෙක් එක මට ඉද පුලුවන් දස්ට කලක් විසනෑ පුරුදුවෙලා හැබයි මං චිත්‍රපටියවොල දැලතින ම දැවන්ත පිබුරු එනවා කියන්නේ කස කස ගාලා ගෝඩනැගිලි අස්සෙන් පවා ඇවිල්ල වාහනහාපනවා බිමදානෝ පොළො ගහනවා ගොඩනැගිලි කඩලදාන මා රාන්තික. මේ දැවන්ත සර්පය ම දකල තින ුල ො ඇත බැට කල ඇතන චිත්‍රපටිකල මතු විතරයින්නේ ොභාවේ ර්පය විදිරිරන එක ැගුම් ඇත්තරම හරිම හැගිලාන්දලා තමගට ගොදුරක්වත් හ මල්ල ගන සත්තු. හැබයි චිත්‍රපටියින් සම්පූර් වෙනස් විදිරිතමයි සත්තුව පෙන්න්න මොකද හේතුව චිත්‍රපටේ ජනත් ප්‍රියතාවේසා මේ සත්තු ගැනතින භයනකත්වය පෙන්න්න ඒවගේ දෙවල් ඒව. මේ යොදව තියනු ඉසර කාල එහෙම ඉන්ඩ ඇ්ද. ඒත් උරගවෝ ඒහා විදිර එහෙම ප්‍රචන්්ඩ විදිහට සර්පයෝ නෑ නමුත් අපි දන්නවා ලෝකෙන් මිහිතලින් මඳවෙච්ච සමහරෝරකොටත් විශාලූරකොට සේවගේ උන් සතුරන්ට සහ තමන්ගේ ගොදුරපස්ස එෙම ලූ බැඳල හම යන වේගෙන් යන සද්දුූ හිටිය. නමුත් දැනට අපිට ඉන්න සර්පයෝගත්තුොත් කුඩා සර්පියෝකාන් ඉවල් විශේම ලංකාවවෙතින හල් දන්ඩන් වගේ සත්තු පුන් ඉතාම ක්‍රියශීලි තොට එකකො මේ ගෙම්බ පස්සේ කටුසු පස්සේ වේග ගිල්ල අල්ලගන්න හැබයි අර ඇනගොඩ ෆිල්ම් එක ඒ වගේ කින්කෝබ්්‍ර ෆිල්ම් එක ඒවගේ ඒවෑ පෙන්න්නන විදිහර කලාහකාරි සර්පියයෝ නෑත්තටම. හැබයි දැනට දැන්ත ඇන කොඩ ලයි නේ දකුණු මරිකාව පත් න්න ඉතා විශලවු න්න ලෝකේ විශා වෙන සර්පය කොටස් දෙකක් කියනවා දෙන්නෙක් ඉන්නවා. ඇම ට ට යි මයි දිගින් වැඩ තකට ඇන කොඩාවන්ටමයි බරක් වැඩි එතකට මේ විශේෂ ද තම ලක විශලම සරපයක කියල දනට හඳුන් සාමාම්‍ය ිගම සරර්ය අඩිකියක්ක තරඇද අඩි තිකටාසන්නයි අඩි තිහක පම සෑන ගානනේද. ඔහු සාමෙන් අඩ තිහන්නේ පොල්ගහකට මදක්කුඩා ධදිගැත්දත් පොල්ගහකට මදක්කුඩයි. ද මේ හිටි හැට අි හක් විතරදික් වනක්න්නෑනේමගේ ගනු සතෙක් මීටරයකට විතර මිටරක් විතර ලොකයන ග ප මේත් වැඩුණු සතෙක්ත මේ විශේෂය මේ පිරිම සත්තු මේ ප්‍රමාණය තමයි විශාලෙන් මිනිස්මහතේ ඇන කොන්ඩා ගැන අපි කතා කලාන්නේ ඒවලුත් සම ලොකු සත්තු ගි නොනේද. ඌරෝ මෝ සමහට ලොකු ගෝන වගේ සත්තු පවා ගිලින්ට පුළුවන් තර්ම දැන් ලංකායි පිමරට ඒේවිදිරනම ගින්න පුළොන් විශල අඩි විස්සක් විතර ලොකූ පිමරෙකුට සමන හරක් පැටි ගිලින්න පුළුවන්. එකට හේතුව උ හැදිලතින්නේ උංලඟට එන ගොදුරක් ගන්න විදිරතමඔඋන් හැට ැහිලති. එ තොට උන්ගේ උඩුහනුව සහහි යටිහනුව දෙක අපේ වගේ අස්තිම සම්බන්ධයක් නෑ එතොට ඒ තින මාංශපේෂෙන්ම සම්බන්ධයක් ඩයිකස්ත්‍රිකය මාංශපේයෙන් තයි උඩුහුව යටිහනුව ැඳල තින්න. එතකට විශාලකුදුරක් කම්බනාාම උන්ට පුලුවන් මොකය මේ මේ උඩාතර පලල් කරලා ඒක ක්‍රමාණුකූලෝ ඇගේ ඇතුට දාගන්න. එතකොට එහෙම තමයි යුම් ක්‍රමාණුකූලෝ විශාල ගුදුර ගිලින් ගිලින්න කලින් උන් සතා මරණයට පත් කරන්නේ සතාවාලල වෙලලා හොඳට ඇඟෙන් තද කරලා වෙලෙනො. වෙලලා ඉටවස්සේ ඒ ග්‍රහණය වැඩි කරලා තියාගෙන ඉන්න. එ පසේ සහ හස්මාර්ගෙන හුස්ප පිට කරනවත් එක්කම ග්‍රහණය තවත් වැඩ කරන. එතකොට හුස්මගන්න බැරූතමයි සතා මැරෙන්නේ හස්මිගන්න බැරු මැරන සත ට පස්සේ හිසයිඉදල ්‍රමාණ කුල හිමින් හිමි න් ගිලරද. ඔබ කියවනේ ලඟගටේන ගොදුරු තමයි ගිලි නග එක දුර ගිල් අල් ගට අල්ල ඒක හේතු දැ ශර ප්‍රමාණය විශාලයිනනි ොර විශාල සතික්යනකොට දැ මේ මේ ස්වභාවික චක්‍රයේ විවිධ සතුන් ඉන්න. එතකට තව සත්තු ඔත්තු බලන කට ඉන්නවා එතුර ඒගුල දකිනොම මේ සතව. එතකොට එහහිම දැකලා කෑගහපු ගමක්. පලාතම දන්න අතුරත් තින කියලා එතකට ඒ ේනුවට මේගොල කරන්න පරිසරේ හැංගිලායින්නක හැංගිලා න්දලා ව්‍ර බොන්න යන සත්තු යන පාරවල් වල ඒක තැංවල හැගිලායින්දල ඒ ලඟින් යන සත්තු තමයි ආරයට ගන්නේ එතකට මේ පිමුර ගත්තාම උගේ තොල්වල විශේෂි තාවම කීපයක් ති විශේෂ අාවයක් තිනවා අපේකර න ලබියල් සිදු බියල් සිදුු කැ ොලේ පිහිටන සිදුරුව ලතයි බියල් සිදුරු කියගන්නේ ඒ හුන්ක් තාප සංගති සිදුරුයෝ සිදුරු කොටසක් ට තාපක් සන් ද අයවෙන් ිට්වුවට සතික්කෙදී විශෂීමක් ෂී පයිතිය මි සතාට දැනෙනවා. එතකොට එයා හරියටම ලෑස්්‍රේලා කිිට්ුවෙන් යනකොටම සතවල්ල යර මංකලින් සඳහන් කරපු විදිහර ්‍යානය කරලා ආරයට ගන්නවා. ඔත්තු බලන සත්තු ඒගැන වන්න ටලි න් ස්කෝලෙන් කතා කරන් ටෝනෑ කියලා මට හිතුන ඔත්තු බලන සත්තු ගැන නොවේ ොහො මාතරකා ඇත්තන හම රස්ව කතාව. දරසවත් මාත්‍රකාේ ද මෙඩිස් මහතය දැන්ව ලොකු සත්තුව අපි ලොකු දැවන්ත පිම්බුරු ඇන කොන්ඩ ය සත්තු දැන් මේකොලු ගිලිනුවනේ ලොකය ගිලින ගොදුරු සතාගේ ඇට කට තිීනවාෙද ඒත් දිරෝගන්ට මො රාමාසේ මොහර යු සහරි මොහර තිීරන ොද දැන් මේ සත්තු ගොදුරක් ගත්තාම විශාල ගොදුරක් ගත්තාම අදැ අස්ති කැල්සිීම් කාමිනේට කොටස ටක්්ගල දිරවනවා. ො ඒට කලින් මාංශ කොටස් තමයි දිරවන්නන්නේ ඊට පස්සේ අස්තීන් දිිරවුණවා. හැබැයි නියපුතු වගේ කෙරටීන් කොටස් දිරවන ආඩු මාරක් කෙලවට ඒ කොටස් මේ ආහාරය ජීරණය වෙලා මේ සත්තු ඒවා බයිවාවිදී පිටකරදදි ඒවා ඇගෙන් එලියටයනවා. මේ ගොලට නිතරණ ඉතර කෑමෝවෑන්ට ඕන නෑ සාමාමන්‍යෙන් ැ ඉන්න පිඹුරෙකුට මීෙක් වගේ ගත්තු මාස එකක තුනට සෑහීමට පත්වෙන්න්න පුළුවන්. ගේම විශල සතති අපිගත්තොත්තම ලොකු පිමුරෙක් වගේ කරෙක් විතර වගේ සතති ගිල්ලොත් සම අවරුද්කර තරයේ ගොදුර උුට ඇති. එතකොට ඒහා සමන්න ප්‍රමාණයක්කුන්ට ජීවත්තයන්න පුලුව. අවරුද්කට එක දසක් කෑම කෑහ මැති. මිනිසුන්ටත් තෙවහමුණකෝද නේද මිනිස්සු දැ න් එක කාලා සෑන කකාල ජීවතන මිනිස්සු කරනන්නක්කන කරට කන්න ගමග තින දේවල් නා සිකරන ඒ ලො සත්. මනිස්සුන්ට සත්තුන්ගේෙන් ඉගෙන ගන්නට කොයි තරම් දවල්ති නොද කියලි කතා කරු විශේෂ සරපියන්ගෙන් කොයි තරම් දවල්ති නවාොද ගන ගන්නට. ගෙන ගන්න එකපුහම අපි ඉගෙන ගන්නේසාම්ප්‍රදායක ක්‍රමයයක්ක්තිනොන අපි පාසල් න්ට ස්කෝලය න් න ස්කෝල හිල්ලතම ගෙන ගන්න අපි කවරුත් පසල්ගගේ ස්කෝල ගල්ල ගෙන ගත්තන්න තු විකරම ංමහත්මේ මොකද දර ස්කල න. හොඳ ප්‍රශ්නයක් ඇත්තටමබේ. මමත් ගුරුවරයක් වශයෙන් දරුවන් ලැබෙන් කලින් වසල තුනක් විට සාම්ප්‍රදාායික පාසලක සම්ප්‍රදායක විදිහට ගුරුවරයක් වශයෙන් සේවය කර. එතකොට ඇත්තට මට හොඳ විදුහල්පතිතුමේ කම්බුණ. එදා තමයි මම දෙැනගත්තේ උපාධයක් තිබ්බට අපි අධ්‍යාපනය ලබාගෙන තිබ්බට ආවට ගියාට උගන්නන්න බැහැයි කියලා. උගන්නන්නත් ඉගෙන ගන්න ඕනි කියලා. එතකොට ඒ එනිසා මම, අධ්‍යාපනය ඉගැන්වීමේ කලාව ගැන ඉගෙන ගත්තා. එතකොට ඇත්තරම පාසලක පසු පස සිදුවෙන දේවල් දැක්කහම දරුවන්ට සැබෑ අධ්‍යාපනයක් ලැබෙනවාද කියන ගැටලුවක් අපි දෙන්නට දරුවන් ලැබෙනවත් එකම ප්‍රශ්නයක් වනාා ඇතරම එතකොට ඒ අත්දැකීම් අපි දෙදනාගේ ජීවිත වල ලබාගත්තු අත්දැකීම් අනුසාරයෙන් අපි ඇත්තටම වෙනත්තරාටවල්වල සිදුවෙන අධ්‍යාපන ක්‍රම සහ ඒවා ගැන දැනුවත් වෙලා අධ්‍යාපනය කියන දරුවෙක්ට ඇත්තටම අවශ්‍ය අත්දැකීම් බලි කටපාඩන් කරන ශෛලියෙන් විභාග පාස්කරීම තුළින් දරවා වැඩිපුර උන්ගේ නමාකාලය නැතිවලා යවා සහ මානසික පීඩනය අනශ්‍යලෙ ැබෙනකොට දරුව ගත්ත සැබෑ දක්ෂතා ගිලිහෙනවයි කියන එක අපි දෙන්නට අත්දැකම් වලින් අත්දැකීම් අනුසාරින් ලැබුණ නිසා අපි තීරණයක් ගත්තා දමයින්ට ලමාකාරය නිදහසේ අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන ඒ අනුව තමයි අපි දෙන්න ඒ තීරණයට එලඹුණින්. අපේ සාම්ප්‍රදායයික අධ්‍යාපන ක්‍රමයයට බර්ර පතල ප්‍රහාරයක්. මත බේධාත්මක අදහසක්. අපේ පිළිගැනීම තමයි හැම දරුවෙක්ම පාසල් යන්ටඕන ස්කෝලයන්ටෝනයකින් අදහස. එඒත් අපේ රටේ ඉන්න අම්ම කෙනෙකු එක තාත්ක් කෙනෙකුයි තමන්ගේ දරුව දෙන්න පාසල්යවන්න නෑ හැබයි උගන්නනවා. දැනුම කියන්නේ මොකක්ද කියන එක ගැන අපට ආය හිතන්ට වෙනවා ඉස්කෝලයන්න ඇතුව ඉගෙන ගන්න කොහොමද. අමත පුතා ස්කෝලයන්නතු ඉග ගන්න කොහ. ගෙදටටෙන හැමෝගෙෙන්ම අගේ ඉගෙන ගන්න හැමෝගෙන්ම කව දෙ හැමෝමකන් ගොඩක් කටයෙන තාත්තගේ අල වෙනවා අපි එකක තැන්වල්ට කියපාමේ හැම්බේෙනයගෙන් ගොඩත් දෙේවල්ලිගෙන ගන්නා ඒවගේ සත්තු සාර්පය හෙමෙන්න්න ඇද ඒගල්ගෙන ගඩක් කියෙන ගන්න ඒගොල්ලන්ගේ මොනවා දගෙන කඩති ඒ කොල්ලන්ගේ දැන් අපි ගත්තොත් කැලේකවගේ ආත්‍ර මංගුණත් දැන් අපි ඒ ඒ ස්ථානයටම නියමිත සතෙක් හිටියොත් අපි දන්නා දැන් පි කැලේගේේ මතර මංුණ තේශර්පය ඒ සතාව හම්මුණොත්. ඒ නියමිත ස්ථානය ඉන්න කියලා අපිත් දැනගන්න. ඒවගේ දෙව තියෙනයි. හොඳම ස්කෝලේ වනන්තරයේ ගගන පුතාට මොකද හිතෙන්න. මඩත් එහෙම හිතෙනවා. මොකද කලින් කිව්වා වගේ. වනන්තරෙන් ගොඩා දෙවල් අපි දන්න ඇති ගුණ තරන් දෙවල් අපි ටිගෙන ගන්න පුලුවෝ. අපි දන්න ඇ ොඩක් දේවල්ඔය පුතාලාල දෙන්න දන්නව ඇතිි. අපි මේ රූපවාහිනී ැදිරියක වාඩ වෙලා කතා කරනවා කතා කරනවා බැලින්න අපි නොදන්න කොයි තරන් දෙවල් මේ පුතාල දෙන්න දන්න වැද අපට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මේ ශර්පය අන්දුන ගන්න විදිහ. කෝම රගන්න මේ කටකලුව අන්දුුරගන්නේ මේ කටකලුවගේ කටඇතුර කලුයි. මෙයා දැන් කටාරින් නැතිවෙලාක අපිට මොව අන්දුුරගැන අමරුව එතකට අපි මෙයාගේ ඔල්ුවගාවතින කලුපාට ඉරි දෙකක් ඒ ඉරි දෙකෙන් තමයි මෙම අඳුර ගැන්න පුළුව ඕනම සර්පයෙක් දැක්ක හැටි පුතාලට අන්ඳරු ගැන්න පුුවන් අප රට ඉන ර්පයෝ අල්ලන්ටක් පුළුවන්ද අල් විස නැති සර්පයල්ලන විස සර්පෙක්ට තල්ල නවර දුන්න තල්ල. අවසර දුන්නත්ත මල්ලේ ඒකට ක්‍රමයක් ති නොද නැත හොම නිකා යිට ක්‍රමයක් තියන ක්‍රමයයක් ති නේ ට පටලිසි ස්ෝල බලගන්න ංගිල මලිල හම නොන්න කමට සර්පයකින්නකොට අල්ලූත්තහම නේදපුත ඒත ඒ සතාගෙන දැනුම් තේරුමක් තිය තියෙනෙක් කනෙ නැතුව මේ සත්තුන් අල්ලන්න යන්න එපා මොකද ඒ අපිටත් හානියක් වන්න පුළන් මේ සතාදත් හානියන්න පුලොන් කිය. කතරට බොහෝ දේවල්තියන මට අසට පාලක මදරට පාලක ැදරිය මගේ නිකුත් පනවිට කේ පයක්ක්ස. යි පොයි ැම් ල කිරි පරොටන් සා මල්ටිවිටමින් ෙකෙ ල ට පෝෂනක ක්තිමත් කරයි. විසගෝර සර්පයා දැනෑර මෝඩයා කියලා කියමනක්තින ඉගන සර්පය දැක්ක හිටිය දක්ක දැක තන රදාාන්ඩ ුනැ කියලනේ. අප සමාජ පිළිගැනීම. ඕ හැබැයිඒ කවියේ තව පද දෙගත් තියෙනවා. දෙන තුල තුන්බසයා තුබසු තුල නාගයා විසගෝර සර්රපය දෙකන ෑර මෝඩයා. පිසගෝර සර්පය දෙැකන ෑර මෝඩයා කියපුහම වෙන අර්ථ අර්ථක් එන්නේ හැබ අපි ගත්තොත් අනිත් පද දෙගත් එකතු ගොරත්. තවත් වෙන විදිිය අරථය තමයි තිය.මිට කලනුත් අප ටෙලිvisionසින් ස්කොලෙන් ගැන කියලා තියෙනවා දෙරන තුළ තුබසයා, තුබස තුළ නාගයා විසගෝර සර්පයා දැක නෑර මෝඩයා දෙරන කියලාගයන්න මේ ශරීරය දෙෙරන තුළ තුම්බසයා තුබස කියයන හම්බහන්යේයි ම්ාග කටනක තුම්බසක් ව තව අපේ කට දිහපබලටගඩික් මේක උම්බහක් වගේ තවා දෙෙරන තුළ තුබසයා තුබස තුළ නාගයා විිස ගෝර සර්පයා. දවන ලඩුුව විසගර සර්පයෙක් වගේ තමා ඒ විස ගර සර්පයක් දැකනෑර මෝඩයක්. මේ කටේ තියෙන දිවපාවිච්චි කරලා දට්ටදාන වචන විසගෝර සර්පය වගේ විසකුරු සර්පය වගේ තම. ඒදට හිතල මතල ඕන කටින් වචනය පිට කරන්න අපපු ගන්න පුලුවන නේදවැඩිමතය ඒ එක තම ඒකත් ඒර්ථයක් ව දෙර සලකනවා. තව අර්ථයක් කියනවා දෙරන තුළ තුමසය කියලා කියන්නේ. අපේ ශරිරය තුළතින් හිත. විසගෝර සර්පය කියලා අපි අදහස් කරනවා මේකෙ තියන අකුසල් සිතුවිලි. එතකොට සිතේ පාල් වෙන්නාවෝ අකුසල් සිතුවිලි අපිට ඒක දැනුණ ගමන් ඒ නවත්තල දාන්න නසල දාන්න ගෙනනක තමයි කියන. එතකොට ඒ අර්ථයක්ත් මේකින් රුදගැනෙන. ඔය අර්ථ දෙකින්ම යහපත් පනීඩයක් සමාජයට දෙනවා. ඕහට කියන්නේ දහන් ගැට කියලා බලන්ට දර්ශනක අර්ථයක ුත්තිේනවා. හැම දේකම මේ මතුපිට අත ාලා මතුපිටිම් බලන්නන අප පොරදු වෙලා දින්න හැම දෙේකම ගැඹුරක්ේෙනවා ම ගට අයිත්‍ය හසඳ මහතය ම අපි පේ වාට ඕන දයක් මතක කරන හි තම අපි පලිනි පද කමකර ද ප ද රක් විධාකාර සර්පය අතර විස් ගෝර සරපය යගේ ලි කිවන හම විස් ගෝර සර්පයෙක් අද ටෙලිස ස්කෝල්ට ඇල්ලයි න්නවා ප්‍රේම සිරි පිරිස් මහතය කවු්දේ ඉන්න චිත්පෝලඟ ඔය ඉන්න ඕමයාගෙන් තමයි බහුල මිනිස් ජීවිත ට වග කියන්න ඕන සර්පය තමයි මේ තිත්්පොලඟ කියන් අනිස් සර්පයන්ට වැඩිය. ගැමි ජනතාව සෑහැෙන්මිය ගිහින්තයන්න මේ තිත්පොලොන් දස්ටන මේගොල බහුලෝ දකින්න පුළුවන් වියලි කලාපේ කුඹුරු ආශ්‍රිතවට ගල් ආශ්‍රිතව රොඩු ඒ වගේ තැන්ගොල තමයි මේගොල්ලො වැඩිපුරොම වාසේ කරන්නේ. අනි එක තමයි මේ උඩක් අය, පොඟ පිම්පුුරාවෙනවා. මත තියෙනන ප පොළඟ ලොක්ක වෙලා පිපුර නමුත් මේ පොළඟගේ තියෙන්නේ ලස්සන අල්ලි රටාව දංවල්ලක පිම්පුරා ගත්තොත් අක්‍රමත් අල්ලි රටාවත් තියන්නේ. වලාකුල් හැඩේ. නයාට වැඩි හියෙන් පොළඟ පිබිෙනවා. නයයට වැඩි හිය පොළඟ සද්ද නගන්න බලන්න මෙයා සාමාන්‍යින් ගෑනු සතෙක් මෙය පැටවදාන ඉන්නේ පොළගේ පොළොග පැටවදාන සර්ප ඉන්නවා ගොඩබිම දහයක් පිතර ඒ කෙනෙක්ගෙන් එනෙක් තමයි මේ ඉන්නේ තිත් පොළඟ කියන මෙට කියන ධර පොළඟ සමහරඒගොල්ලු ආමන්ත්‍රණය කරනවා මෙයාව එක එක පරිසරේ ගත්තුත් මෙයා රතුපාටට හම්බියෙනවා තනිකර දුමරු පාට හම්බියවා ති ඔ දේශය වෙදකමේ දේශය වෛද්‍යෝටු දාලාතිබ්‍රා මේගොල්ලන්ට පොළඟා මල් පොළඟා රෑන් පොළඟා ඔහයකි කිරිස්මාතය මේ පැත්තත් නේදේ යයින්න ඔහු ොඩ බලදැ අනිත්තක මෙයා ක්‍රියසිීලි වෙන්නේ රාත්‍රි කාල්ද වැඩි පුරම මෙයාගේ පොළුන්ගුන්ගේ තමයි ලෝකෙ ගත්තොත් වැඩිම චලනය වෙන්නේ දල අනි සාර්පයන්ට පොළොම් පවුලේ ගොල්න්ගේ තමයි ද මිනේල මේ වගේ පරිස්තරයක යන්න එයට ආර්දි අමාරු ටල් ලොල එතෝට සිවින් කියෝල කැම්ම අරගෙන නගන්න පුළුවන් තැනකින් තමයි නගින්න බලන්නේ මේ වගේ පරිසරක කපාටම යන්න අමාරු තමයි මෙයා දැක්කතැන ගුලි ගැයනවා උග්‍ර විසනේද උග්‍ර විස දෂ්ටක කොත් මොඩවෙේද මෙ දස්ට කරෙන් පස්සේ උඩක් කියලාටවා වක්බඩ වෝල්ට තමයි අපිට බලපාන්නේ ලේ තමයි පොළගේ දෂ්ට කරහාම පිටවෙන්න එේ යුරියන් පාස්සනකොට සමහරවෙලාට නාහරයක් පුපුරලාමැරඩක් පුළුවන් අධික විස තියෙන සර්පයත් තමයි මේ තිත්පොළඟ කියන පිරිස්මාත දැම මේගේ උග්‍ර විසති නොයකන මේ විස ගණඩ පුලුවන්න්නේ මේ විස ගන්න එකත් තම ම පෙන්න්නන්නේ විස වීදුරුවට ගන්නවා හම විස ගණ් ඕනවෙන්න මොනවගේ අවස්ථාවලද ප්‍රේෂණ කටයුත්ත ඇති හීමම එත්තං අවශ්‍යද සඳහා විස ගන්න ඉවගේ දවල්ලද තමයි අපිට ඔගේ විස ගන්න අවස්ථාව මේ අපි ගන්නි. විස සනවායි කියලා කියේමනකු අපි අතර තියෙනවා ඒග අපි සාර්පයෙන් දශටන කරහම දෙන ප්‍රතිවිශයඉන්නත් හදන්නේ මගේ විස උපයෝගි කරගෙන ඒක තමයි අපි විස විස නසනෝ කියල මේ ගැමියෝ සාමාන්‍ය විහාරිදිි විස තියන උග්‍ර විස තියන ර්පයන්ගේ දලා හතරක් පිහිටනවා පොළගුන්ගේ දලා අග තියනවා ඉදිකට්ටවාගේ සිදුරක් ඒගොල විස තියන දලේ තමානයද දාළේ මෙතන මං අල්න් ඉන්න තැන තම විස කෝස පහිටල තියෙනෙ දෙපැත්තේ මිරිකුහම තමයි දලට එන්නේ ඔයි කහපාට තියෙන විස නේද න නයින්ගේ දළ පිහිටල තියන ඇලිය කාආකාරය මේ ගොල්ලන්ගේ ටිත්පොළඟගේ පොළුංගු විශේෂ ල දළ පිහිලල තියෙන්නේ සිලින්ඩරආකාරය එකඇන්නේ අපි පෑනක ලියන තීන්ත වගේ දළ ඇතුළෙම තම විසෙන්නේ පොළුංගුන්ගේ එකයි ගොඩක් අය දශ්ට කරහම පොළංගයි විස සම්පූර්ණ ශරීර ගතයෙනවා එයින්ද තමයි විස පිට යන්න සාමානින් ගොදුරක් කරගෙන අපිට දස්ටකරොත් අපිට විසයන ප්‍රමාණය අවමයි. බේරෙන්න්න චාතතිය දැ පිරිස්මාතය පොළගගේ විස යන්නේ දළේ කිවන්නේ ඇබැ සහ මිනිස්සු ඉන්වන්නේ මේ සියෝල්ලඟ මුලු සරයපුරා විස නේද ඒකා බයනකයි ය පිරිස්මාතය මය පයින්ට හදන මෙ පැන පැන දස්ට කරනවා කියලා කියන්නේ නේද ඕ සාමාන්‍යින් පොළගේ ගත්තහම සමහර පොළුන් ගන්නා හොල්ල එකගේ ඉතිලා ගුලි ගැහැල තමයි ස්ප්‍රන් එකගේ ඉස්සර හටයන්නේ දැන් සහරයගොල කීනවා එලෝ ලෝ හනවා කියලා ඒකට හේතුව තමයි සර්පයක් අපිට දස්ත කරාව මෙන කලිස මේ පැටලු නොත් දල ගලෝගන්න අමාරුවයි ඉ අපි එල්ලෝ එලෝ ගහනා කිය දැ අප ජනමෙ සාර්පය න පැටිල්ලලා ඕකතේර නෑන්. ල ැටිල්ල එනක මයි ල්ලෝ ල පන්න පන්න ගහනග නමු සර්පය එහෙම පන්න පන්න ගහන ජාතිය නෙමි සර්පයෝ හොඳයි ගත්තහම සර්පය තමයි පිරිසිදුම සත්තකොට්ටසයක්හ සර්පයට තමයි ඉතාමත් වැදගත් පරිසරයයක් තියෙන සත්තකොට්ටාසේත සර්පයෝගයන් ආදරම හදන සත්තකොට්ටාස ඇත්තවා මගේ සර්පයෝකයන්. බැලින්නම් වැරදි මත සවදධ්‍ය මත මි්‍යා මත සෑහට තියෙන තමා ගත්ව වෙලානේ. පොළඟා පැටවුුණු ඉබිහි කරන්නේ. පොළඟ පැටව් දානකොට හිතන්නේ බඩ පලාගෙන එනවායි කියලා. බඩපලාගෙන ඇල්ලා මවගේ කුණ කාල තමයි පැටව් පෝෂණය වෙන්නේ. නමුත් ඒකත් මිත්‍යා මතයක්.සාමනය පොළගේක් පනහත් අතර පැටව් බිහි කරන. නමුත් පරිසර ඉතුරුවෙන්නේ පැටව් දහයක්ක්කත් ඉතුරු වෙන්න සමහර කොලොන්ගන්න එච්චර බිහි කරන්න ඉන්නේ. සමර කලාතුරගින් තමයි පොළොංගු ගත්තොත් පැටවදාන සර්පයන්ගෙන් පොළොංගු යනකොන්ඩ ඇරුුණාව වැඩි කාලයක් ඇනකොන්්ඩ කියනයගොල තමයි පරිසර වැඩිම පැටව් බිහිරන සත්තකොට්ටආසය සර්පයුගේ නමුත් පළොංගු සමහර ඉන්නවා පැටවදාන සර්පය එක වතාවයි පැටව් බිහි කරන්නේ කලාතුරගින් තමයි පැටව් අඩුවෙන් බිහිකරොත් දෙවතාව බිහි කරන්න ඔය උගුඩුවෝ හෝතම්ඹෝ මුගටි කබරයෝගේ සත්තුූ පුංචි කාලේ පැටව් කාලදාන වනේදදා ඒගැන දාන තරමට පැටව් ලොකු වෙන්න මුලින්ම ඕනම සර්පයගේ මුලින්ම එන පැටව ටික තමයිශක්තිමක් බිත්තරෙන් හෝ බඩි ඒගුල තමයි ඉතාම එන පැටව් සහ බිත්තරෝල දාන බිත්තර දාන සර්පයන්ගේ පැටව් දුර්වලයි පරිසර විනාසේලා එනවා සමහරය කොල කියන්න ඔයි නයිගත්තත් බිත්තරවලින් එනකොට පැටව ගිලිනොවා කියලා එහෙම වෙන්න වෙනස් සර්පයන්ට ගොදුරුවේනවා. පොළොන්ගුත් ඒේෝගේ දැම්මහ පැටව් සමාර වෙලාට විචටලා යනවා ඔය සමහර සර්පයන්ග තීෙනවානේ මත නනිතියන විත්‍යා මත ගොඩත් තීන මවිත්‍යාමත සමහතය උක්ගුඩුව හෝතඹබෝ මුොගටි ඇටිකුකුල්ලු කබරයෝ අපේ පරිසරේ නොහිටිය නං මෙලහට මේ අවට පරිසරේ සර්පව විමානයක් වෙලා නේද. ඇය දාන පැට ඔය බිතර දාන ටික ොකෝම ලොකුනාන හැමතනම සරපයව ඉන්නවාන්නේ හස නොත්න ැ මේ ලෝකයේ තියෙන්නේ ජීවී අතරතියෙන් සමුතු ලිතතාවයක්. ඒන්නේ මුළු ලෝකේම ජීවින් ජාලයයක්ක් ව එකක්නකට බැඳිල පවතිනවා. ඒ ජාලයේ පවත්වා ගැනීම වැද ගත්වවෙන්නේ ඒ එකන්නේ. ඒකට හානිකරන්න ඒක ජාලයේ විනාස කරන්න මිනිසා මිනිසාගේ බලපෑමක් නොතිබුණොත් ස්වභාවික සමතුලිත්තාවේ ඒ විදිරම තියෙනවා. මේ ගොල්ලන්ගෙනුත් ලොකූ මේ පරිසර මෙහෙයක් කිටු වෙනවා සර්පයන්ගෙන්ත් අර අනෙකුත් ජීවිීන්ග පාලනය කිරීම සඳහා. පිරිස් මහත පොලන්ගගේ කොච්චරකාලක් තර ජීත් වෙන ඇද මානෙන් වුදුද ොහක් වැඩි කාලයක් ඉන්නන්නේ වෙන්න පිවුර අතමයි ත්යක්කිතර. පිරිස් මහත්ත යත්ව සර්පය අ හිංසකයි ලස්සනයි සුන්දරයි අදී වසයෙන් වචන පාාවච්චි කලා බලාගෙන ගිහම සර්පය හරි ලස්සනයි තම හැ ලස්සන වෙඩ වඩ විස වැඩි කියලා කතාවක්තිේ නමුගද පිරිස්මත හිතන්න සමහර ගොලේ මතත්තේරනේ ලස්සන න්න සර්පයෝ විස වැඩී කියලා දත්තන අපිට මෙතන නෑ පොල්මල් කරෝල කියඉන සර්පයා ආසිාවක ගත් ලස්ස නම සර්ප විශේෂය නමුත් යාග තියන. සුඩි විස ප්‍රමාණය ඒ දේසියෙන් හපන්න ඇති සර්ප විශේෂය හරි වේගවත් සර්පයෙක් නමුත් එයා ලස්සනයි සමර සර්පය ඉන්නවා ලස්සන සර්පයත් විසේගොල්ල ඉන්නවා පිටටල්ලල අපේ ඉන්නේ පොල්මල් කරලා ඒගොල්ලු විචනයි අපේ දැක්ක තැන ගහල මරන හැමෙක්ෙන විසයි සයි විල ඕක තමයි තියෙන අපේ පරිසරයේ මේගොලු තමයි ඉතින් සමතිවලිර්තාවය රකින්නේ නමුත් අපේ ගොල්ලු ඇම සර්පයම විසයි කියලා ගහ දාන දෙදික ඇතරි පොල්ලක් කර. ලස්සන වෙන්ට වෙන්ට සරපයෝ විසයි කියන කතාවේ සත්‍යතාවයක් නැහැයි කියලා ඔන්න දැ සර්පයෝ ගැන දන්නායම කියනවා. අපි කොයි තරන වැරදි මතවල ඉන්නවවාද සාවද්‍ය මතවල ඉන්නොද මිත්‍යයා මතවල ඉන්නවාද. රීට සර්පයම් පිළිබඳව විධාකාරයේ මිත්‍යා මතතියනවා. සර්ප ලෝකයේ හරිම විවිධයි විචිත්‍රයි. ලස්සනයි. ලස්සනති නොදැම් බලඩකු අ නුවම්ම හත්්‍යයාතය ඉන්න සර්පයා. කොලපාටයි එයාට තියෙන අමුතු කොලපාටක් එතකොට තිස්ස මහත්්‍යය අත ඉන්න සර්පය බලන්නකු ඒයාගේ තියෙන වෙනම ආකාරය පුල්ලි ටිකන්නේද අමත පුතා අත ඉන්න එකෙනගේ වර්ණය වෙනම එක නේද බලන්න වර්ණ කන්යි මුලහරිය එක විදිහක් අගාරය තව විදිියක් අමුතුම වර්ණ රට තියෙන්නේ මේ විධත්වය ගෙනත් අප කතා කරන්නට ඕනෑ නැතු ඉක්‍රමසිකම හත්තේ ඇතන මේ මේ සත්තුන්ගේ පට උුන්ට හැ ඇදදිවි ලතිෙ උන් දැක්ක හම අපිට කියන්න පුළුවන් උන් ඉන්න කොයි වගේ වාසස්ථානයකද පරිසරයකද කියලන්නේ කොළ පාටනං ගස්වල ඉන්නවා කියල කියන්නත් පුළුවන් ගොඩක් කරවට මේ මේ නාගමාපිලා අමතග ඇත ඉන්න ඌ ඉන්න කොයි හර වගේද. උසාම්‍යෙන්ම ගස් වල ඉන්නහඳන්වල කොළ ගල් ගොඩල් ලසේ ගස් බෙනවල ොල් පට පරිසර පද්ධතියක හිියුත් ොකදවෙන්නේෙ මූට. හොඳට පැනිලා ට අනතුරක් වෙන්න තියෙන අවස්ථාව වැඩි ඉතින් කුණ කටුවගේ ගොඩක් වෙලාවට අපිට කොල් රොඩ වස්ේ අපි කෙන කැම ෆ්ලාාජ් වෙලා ඒ විදිහට මින්න්නවා ඔ ගොඩක් වෙලාට හැදිලා තියෙන්නේ පරිසරයට අනුවර්තනය වෙලා සැඟ විලායින්දඳලා ගොදුරු අල්ල ගන්න පුළන් විදිහටට පහස්වෙෙන් මුව. ම ලේසියෙන් පසව භාවික පරිසරේ අඳුරගන්න ගොඩක් අමාරුයි. සර්පයෝ ඉන්න විදිට හැටුල්ලෙකුණක් මෙතන අපිට කැපි පෙනුනට සැබෑ පරිසරය සැබෑ කොල අතරේ ලේසියෙන් අඳුරගන්න හරිම අමාරු. සමහරු කලබල කාරයෝ සමාරු තන්න්න පාඩු තමන්න වැඩක් බලාගෙන බඩ ටෙලිසිංස්කල ඩ න්නෙ කෙනන පට්ටංග ඇත්ත වෙලා ඉද ලොවේ මෙ ඉන්න මේ අයිට එක උඩ තර්පක් හ. ඒයාගේ පාඩ පැත්තරවෙලා බලාගත් අතේ බලාගරන්න වැෙන්ඩිස්පාත්ය යද සර්පය සාමාන්‍ය උන් උුන් දිවාකාල හෙසිරන කොට ක්කින රා්‍රිකාල හසිරන කොටසක්කන්න. එතොට දිවාකාල හැරෙන කොට දල්කාලේ සක්වියයි රාත්‍රයේ නිසල්මන ඉන්න. රාත්‍රයේ හැසිරන කට්ටිය දිවාකාලේ නිසල්මන ඉදලා රාත්‍රීකාලය ක්‍රියශීලි වෙන. දැ අපි උදාරට කත්තය හැටුල්ලා ඇැටුල්ල කොළපාටයි එතොටඒ කොළපාට හැටුල්ලා ගස්ලන්නකොටඌ. සතුරකුට පේනෙත්න ට ගොදුරුවල් ගන්නත් ලේසි ඒකගේ දැන්නාගමපිලා කලුපාට ූනි රාත්‍රිකාරි දල් කාලේ කළුවරතැංග හැගිලායින්න දො කලුව තැන්ල හැගිලයිනවට මේ කුපාට වර්ණය ගොඩක් ්‍රෝජනත්ය හැඟගෙන්ෙන ඒ අඳුර ස්ථාන වල යගගේ තම පිරිස්මාතයක දැන්ර සමහර වර්ණ තියන ගොඩක් වර්ණ තියන සත්තු විසයි කියලා හිතනෝ කියලා. දෙන්න ඒකට හේතුවත්තිීනවා. සත්ව ලෝකයේ කලු කහ සුදු කියන වර්ණ එකට දරන සත්තු මේ විසත්වෙන්න්න පුළ මෙම ත යනකත්වන පුළ ැ උදහරනැකිෙර ායනක කියෙන්නේ විස කියගන්නන්නේ හෝ බයනකය කියලා ගැන මිනිසාට හෝ වෙනත් සතකට දැන් උදහරණ ෙදර කොටියෙක් ගත්ත කලු කහ සුදු පාට තියෙන්නේ ඒවගින්ටමයි ව්‍යගයක් ගතත් තොයි පාට අපිට හොඳටම දකින අපි මී මැසෙක් ගතත් තොයි පාට එතකොට එක සත්ව කාණ්ඩයක් කියන්න උන් විසයි එතකොට ඒ විසක් තින සතුන් යිල ලියට පෙන්න ඒ පාටක් ඒවගේ ම පොඩ්කත් විස නැති කට්ටේන උංන්රන අර විසේවුන්ගේ පාටගේ තමන්ගේ පාට ඒ විදිර හදාගෙන අනිත් වන පනිිටදන ්‍යාජ පනි විඩා පි සයි කියල ක ඇතරම් බලද වසන නත් ූ සතුරන්ගේ බේ නේවිදට. ඉති ඒදකම තියන. මර්ර සත්තුව ඇතරම් විසදත්තු. ඇැබයි උන් අනකරනයන විස ැති සත්තු තින ඒ පාට දරන්න. ඒතිඒ ඒ වගේ. යම bulan සර ping අකරු නොලියන භාසාාවක් මේසතුන්ට තියෙනවා ඒ දැනුම ලබාගන්න වෙන්නේ පරිසරයෙන් අදදැකීම් ඔස්සේ අන්න ඒ අධ්‍යාපනය කිසිම පොතකින් කවදාවත් හම්බ වෙන්න නැතිවේක් ඔබ කිය අුගහ පොතක තියෙන පින්තුර අකරුවලින් ුවන්ට මේ දැනුම සබා දහම පරිසේ ගැන දැනම බාගන්ට ැයිකි බැහැයි කියනට වඩා ඒ සාපේක්ෂව සංසන්ධනයකරුත් අර ලැබීන අදදැකම් ජීවිත කාලටම රැඳී පවති නමුත් ඒ නොලබ පොතකින් රූපයකින් හරියේ ලබන අදදැකී මකුරුවලින් එතරම් මනසට අපට බලපෑමක් ඇති කරන්න අඩුවෙන් ඇති කරයි ඔබේ දරෝ දෙන්න පාසල් ැවන්න තේයි. ඔව ස ම ස්ෝලත්ත වැඩ කරන ගුරුත්තෙක් වැඩ කරවා ගරපුරන වැට රාන් කරන තවට අපි පුරදදුදලාතින ඩයග්‍රම එකක් පෙන්න්නද උදරයකිදර හිතන්නු අපි සිංරජ කෙලේ ඇඳපු රූප සහන පෙන්නවා හැබයි ළමෙක ඔය රප සර කියල පවිස් කෝල කරපි කියන තක් ගල න්නම මේ පතර පෙත් කලාපයක් කියලා ඒ සමාන කැෙි පින්ිතුරද ම කවදක් කිය මු හේතු. අපි දැකල පුරුදු පොතේතියන දල රූප සටහන්න. එතකට ඒක දැකල දැකලා ඒවගේ රූපය පෙන්වුව ළමිකුට කියන පුල මේ හවල් කැයක් කියලා හැබැයි ඇත්ත ජීවිතය ළමික ගිහි දැම්මත් ඒේ කැෑවකට කිසි දවසක කියන්න සමහරදරුවයි නොය කියන හැබයි බවතරයක් කියන්න මේ අවල් කැලෑවක් කියලා අ හැබැයි අර රූප පෙන්වවා තක් ගල කියනවා මොක දක්්දැන් රූපයකට තමයි පාට යොමු කර මේ පා ළමයාව යොමු කරලා ඒ ළමයාව උගන්න්නලතිීනන්නේ හැබැයි ඒක නිවවිීත්‍ර සැබෑ ජීවිතය සැබෑදකම් ටි දෙනෙක මයි ඇතරම වියවියුත්. එතකට අපි සැබෑ ජීවිතය සැබෑදකම් දෙද්දී අපිට ඒ ස්පර්ෂය කරොත් අපේ අතට එක දැනෙනවා. ඒවගේතම ඒක මතගේ තියෙනවා හිතට එක දැනෙනවා. ඉතිං හදට අතර දලා ඔළුේ රැඳන්න දීලා අපි ස්පර්ශ කරන්න දෙන හැම දෙයක්ම අපි මතගේ සදාකාලික තියනු එතකොට මගේ ජීවිතේ මගේ පාසැල් කාලේ අපි ලොගන්නපුූ ගුරුරු සමහරක් වෙලාමට ඒ වගේ ක්‍රියාකාරක ම පට දුන්න. නමුත් මම ගුරුවරෘත්තික වැඩ කරනවා පාසල් අයක කලා විශේ නිර්දේශයට අදාල වි්‍ය විශෂ නිදේශයට අදාල ගුරුපුූන් වැඩ සරන් සෑන්ර්මාණය කලා තියෙනවා ති ඒවෑම් මට ලැබින් චාත්දකීමක්ක බලද්දී අපි තනිකරම මේ අපි අධ්‍යාපන කේන්ද්‍ර වෙලාතිනවා මේ ප්‍රායුගික නෝවන විදිහකට. එහි ඒ ඒ ගැටලු අද අප අත්තිදින පාරක වාහනයක් රියට නවත්තන්න ඇති තැනෙ දලා. තව කෙනෙකුට ඔලුව නවල වේගෙන් යනමිනිෙකුට යන්න ඉඩක් නොදන මට්ටම හින්දා වෙනකනුත් හිමින් යන කෙනෙකුඩ ඇයි හිමින් යන්නේ ඒ වේග ආචාර නොකරන මටමටත් අපි පත්වෙලා තියනෙන. දි මේ සියල්ලම මේදවල් ඔස්ස තමයි දත්ොරවලින් සුපිරිියල් ශවක් සුදුවන් ද දෙපලක් නැවම් බවින් පිරිමුවක් නව සිගනල් බන්තු්‍රේ නැ කියෙමිල්ලන්න. සල් නොගියට විභාග ඕනවෙනවා සහතික ඕන වෙනවා. නැතු ඉක්‍රම්සිගමේ දරු අනාගතයට මෝන දෙනකොට යම් දවසක සහතිකයක් ඕමනාවුනොත් ඒකට මකොද කර අද තියන ප්‍රධහන ගැටලූ ඕක සහතික තියාගෙන කුසරතා නැති පිරිසක් නිසා. අද අපේ ඕනෑම ආයතනයකට හෝ ස්ථානයකට ගිහාම අපි ඒ හින්දා විශාල ගැටලුවට මූන පාන. අපි පුරද්දු කරල තියෙන්නේ දරුවන්ට කුසලතාවය මේ දරුවන්ගේ කුසලතාවයන් ඔස්සේ ඉදිරියට යන්න විභාග කරන්න අවශ්‍යාව තිය නම් ඔවුන් ගු විභාගවට ලියන්න බැරිකමක්නේ අපස සාමාන්‍යය පෙළ උසස් පෙල මේ උුන්ට ලියන්න පුළුවන් පෞද්ගලික කැන්්ඩේතර හැටියට ඒ කිසම තහනමක් නෑ ඔවුගේ කැත්ත පරිදි ඔවුන් ඒ විභගට ලිය ඕන් ිවීමේ හැකාව තියනවා ිත් ටය ප හිටියද නෑ. ශිෂ්ෂත්වය කිය ඇතර ශිෂත්යෙන විභාගගේ ඇවිලා තියෙන මීට අවුරුදු පණහකට කලින් අපිට මේ තියන අධ්‍යාපන කරමය බ්‍රිතා නික්‍රමයක් එතකොට මීට අවුරුදු පණහකට කලින් මනුවිද්‍යාවය කියනවා දරුවන්ගේ මනස වැඩෙන්නේ අවුරුදු දහයේදීත විතරයි ඊට පසෙ ට්‍රයිපාටයිට කිය කියනන දරුවන්ට තිබ්බා අවු දහරට විතර බද්‍යවද න තිනි හට ෘතියක් තරගන්න ග ගන්නක් දිගට පි ගන්නේේවාගේ. පිළිගැනීමගේ තක් තමයි දැන ට නමුත් අවුදු එදා ඉදන් අද වෙන වුදු පහහා ගහැපස දැන් පර්ේෂනාත්මක දන්න අප ර ැරෙන තාක්කල්ම අපි බුද්ධ වර්ධනය වවා කියටින් හරහ අපිට ඉගෙන ගන්න අධ්‍යාපනය කන එක නවතින දෙයක් නෙමයි මැරණ තාක්කල්ම කරන්න පුළුවන් දෙයක් කියැනතින් එදා බ්‍රතානයේ විිචයේ පිළි ගැනීමත් එ ඔවුන් ඒකෙන් මිදිට අද වෙනස්වරා තියෙන නමුත් අපේ රට එදා සිට අද දක්වා තාමත්. ශිෂ්ෂත්යයක් පවත්වගෙන තාමත් යල් පැන ගිය ක්‍රමයක් ඔස්සේ ළමයිම මකල දැමීමේ පත්වයක් උද්ගතව ඇැතරම දරුවන්ගේ නිදහස නැතිවෙලා උන් අ අනවශ්‍ය පීඩන කාරි තත්ත්වයකට මේ ඇද දමල තිනැති ට හරිම සෝචනය තත්ත්යක් සංවාදයට විවෘතයි හද මාතයගේ ප්‍රශ්නයම. අපිට දර්යකුට ඕනි විභාග ඒවා ජයරගෙන කොහොමද සාහතිකමත්ත මේ තවිස්සරහට යන්න කියන. එතුට මනතු කිවගේෙන් ප්‍රශ්නය සහතික අරගෙන ඉස්ස්‍රහට ගිය උදව මේ රට මොකද කරන්න කිය අපි දෙන්නම හොඳ කරම දෙැන් දන්නවා. ඒවාගේ එකක බලන්න උදවයටත් ඒක පැහැදිල. දෙවෙනි ානතම භාගයක් අවශ්‍ය වෙන්නේ එකම දෙයක් කියගෙනගන්න පිරිසක් අතරින් වැඩියෙන් දක්සතාවන් කුසලතාව තිනටිය තෝරක. තොට විධ විෂයන් විධ දේවල් ඉගෙනගන්නවන හැම කෙනාම එතකොට දැ එ විෂයක් තෝර දන්න ගෙනෙකුට ඒයා අවථ ගොත් නොක නිිකටියක දන්න එතොට විභාග ඇතරම අවශ්‍යතාව තියන්නේ රක්මදයක්ක් ඒගෙනගන්න මිනිසන්ගේ කෞුද මේයකින් හොඳරම දන්න කිය කෞදගක තෝරගන්. එතකොට අපිට පුළුවන් වෙනස් වෙනස් දේවල් ගොඩක්කු ගන්න පේ දරුන්ට අවස්ථා හුගත්තිී නවා. ඉතිංගේ අවස්ථා හදල දෙන්නත් වස්තාවන්ොලට යමු කරන්න පිද ගන්නඩු. දරවාන්ගේ විත්තාවය විදත්වය දරුවනුත් විදායි සත්‍යයල් ෝක වගේ තමයි එකෙක දරුව පන්තිකාබරේ හතල යක් කියන්න පුළුවන් ය හතලිස් දෙනට විසියන්ට උගන්නනවට වඩායි හතලස් දෙනගේ කුසරතා අනුව විදත්වය අනුව ගුවරුන්ට හැකියාවන් කුසරතා වර්ධනකන්න පුළුවන් අපේ අධ්‍යාපන ක්‍රමට ගුවරුන්ට ෙමේ. ඇත්තටම තර කාරි බව අඩුවවා තරකාරි බව අඩුුවේක්්ෂි දවස අපි දරෝ ඇත්තටම ඉගෙන ගානී අධ්‍යාපනය ලබයි. එතෙක්. සිදුව එකක් නැ නුවන් කොළපගේ මහත්තයා ඔබතුමා තිෙන්න හැටුල්ලන ඇහැටුල්ලට ඇහැතිය නො පේනවාවන දෙකත්ී නොනේද කන්දගත්තිී නොද සල්පීට බාහිර කම්පීට ෑ එගුණට ඇහෙනෑ ඇහෙනෑ මේ දිව දික්කිරීමෙන් තමයි එගොල්ලොන්ගේ සබ්ද තරංග ලබාගන්නේ පොොවෙන්න සබ්ද තරන්ග තමා සත්තු මෙ දිව දිකිරීමෙන් ගාබා ගන්නේ ජාතික සත්තු ද්‍යානය කොච්චර විතට සර්පය වන්නද සර්ප විශේෂ සි පහකට වගේ ප්‍රමාණයක්කින්නවා නොවා මත සර්පයෝ ගැනත් විධ මත ී නොය එකලා අපිකිවන වැරදිී මත ඒගේ මත්‍යයා මතවය හැටු ඇස් ගල නො කියෙනවා ඔහ මිනිස් ජන කොට්ටා සතර මේ මතයක් ැනවා ඇහැටුල් ලකින් සතාගේ ඇස් උගුල්ල නො කියලා ඒකිවට මේ රුක්වාසි සර්පයක් නිසා ගත් අතර ඉන්නකොට හැට්ට චලනය කරගෙන සි ස තලනය වෙනකොට මිනිස්සු අර ජලනය කරනවල හිතන්න මේ ඇස්වල්ට පනින්න බලාගරන්නෝ කියලා මේ අර රුක්වාසි සරපයෝ හින්ද ගොඩක් කියලාර ජලනය කරන්නේ අතු අතර හිදලා අ මිනිසුගේ ඇස් මට්ටමට පිල්ල හින්න තම ගොඩක්රලට ඇහැටුල්ල කියලා කියන්නමයාගේ මටමෙන් උල් ගතයට පිහිටින්න සමහරු සර්පයන්ට ආදර සහරු සර්පයන්ට බයයි සර්ප බීතිකාව කියලා වෙන මනෝ විද්‍යාත්මකව විග්‍රහ කර බීතිකාවකු තියෙනවා සමහරුන්ට අපප්‍රියයි. පිළිකුල් සාගතයි නමු ෙලිවිසිෂ ස්කෝලෙ ලයින්ට කියලා ි රාධනා කරනවා දැනගන්ට වටන බොහෝරු ටෙලි ෂ ස්කෝලෙෙන් හෙලිරනවා දන්නදේවල් වගේ නොදන්න දවල තෙලිෂ ස්කෝලෙක් හෙවේ ර්පයන් ගැන යි පාඩම ඉතිරි ොට ල්න් ෙල ස්කෝලක් මයි ලටවෙන්නේ පරිසර හිතකකාමී පවලක්ම. ලශ ස්කෝල්ට සහාගෙනවා තාත්තයි අම්මයි පුතාලා දෙන්නයි. ඒවාගේ සත්තු ගැන සර්පයන් ගැන ොඳට දන්න කීප දෙැනක්ම ටෙලිෂන් ස්කෝලට සභාගෙනවා, මේ පාඩම ඉතිරිකොට සසස් සමග ඉල්න් ටලේෂන් ස්කොල වැට සහ මොහෙම අයිබෝ.